себе ищет цели. И я нахожусь именно в подразделении для того, чтобы эти цели передать дальше на авиацию, согласовать эти цели и потом опять по ним отработать штурмовой, армейской, оперативно-тактической. Вот это основная задача. Наблюдаем пуски ракет и безопасный уход из зоны поражения. වෙනදා වගේම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි යුක්‍රේනයේ නැගෙනහිර සටන් පෙරමුණ බිඳ වැටීමට ඉතා ආසන්නයෙන් පැමිණ ඇති බව යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානි ඔලෙක්සැන්ඩර් සිරස්කි විසින් පිළිගෙන තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. රොයිටර් පුවත්පත් සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පිළිගෙන තිබෙනවා වගේම රුසියාව විසින් සිය ප්‍රබල ප්‍රහාර දිගටම කරගෙන යන බැවින් ඩොනෙට්ස් ප්‍රදේශයේ සටන් පෙරමුණ වඩාත් උණුසුම් සහ සටන් පෙරමුණ බිඳ වැටීමේ අවදානම උපරිම මට්ටමක දක්වා පැමිණ තිබෙනවා කියලා ඔලෙක්සැන්ඩර් සිරස්කි විසින් කරුණු හෙළි කරලා තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම ඩොනෙට්ස් කලාපයේ මරින්කා, අවුඩිකා සහ බක්මූට් නගරවලට බටහිරින් පිහිටි පොක්රෝස්, කුරකාවෝ සහ චසිව්යා නගර අතිශය අවදානම් මට්ටමක් කරා පැමිණ තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් කරුණු වාර්තා කරලා තිබෙන්නේ. මීට හේතු ලෙස ඔහු විසින් කරුණු රසක් හෙළි කර තිබුණා. ප්‍රධාන වශයෙන්ම රුසියාව සතු දෙවන්ත ගුවන් බලය සහ යුක්‍රේනයේ ප්‍රමාණවත් තරම් ගුවන් ආරක්ෂණ පද්ධති නොමැති වීම මෙලෙස පසුබෑමට හේතුව කියලා තමයි ඔහු විසින් සඳහන් කරලා තිබෙන්නේ. මෙම නගරවලනුත් චසිව්යා නගරය කෙසේ හෝ අල්ලා ගැනීමට රුසියාව විසින් නගරය අඛණ්ඩ ප්‍රහාරයට ලක් කරමින් පවතිනවා වගේම දිනපතා ගුවන් මගින් පොකුරු බෝම්බ සහ පොස්පරස් බෝම්බ ප්‍රහාර එල්ල කරනවා කියලත් ඔහු විසින් සඳහන් කරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ABC's chief global affairs anchor Martha Raddatz sat down with the commander of Ukraine's Can you describe the fight to me? What it is like for your soldiers? What the Russians are like? Вона набула настільки жорсткого характеру, що це процес ඊළඟ අප්ඩේට් එක තමයි රුසියානු බටයන් විසින් යුක්‍රේනයේ සුමේ ප්‍රාන්තයේ ටෙරකෝ නගරයේ හඳුනාගත් යුක්‍රේන ඉලක්ක වෙත මිසයිල් ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. බටහිර යුක්‍රේනයේ පෝලන්ත දේශ සීමාව හරහා පසුපිදා යුක්‍රේන තුළට රැගෙන සන්නද්ධ රථ සහ යුද ටැංකි රුසියානු ඔත්තු සේවාව විසින් සූක්ෂම නිරීක්ෂණය කරමින් පැවති බව තමයි හෙළි වෙලා තිබෙන්නේ. මෙහිදී බටහිර විසින් යුක්‍රේනට ලබා දෙන ලද යුද පෙරමුණ වෙත රැගෙනමින් තිබූ සන්නද්ධ රථ පෙළකට හානි සිදුව ඒබ්‍රම්ස් වර්ගයේ යුද ටැංකිය සම්පූර්ණයෙන් මනස දැමීමට සමත් වෙ තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.